රොමා බබයි බප්පු ගොඩයි. රොමා බබාගේ ඉක්කෝලි පන්තිය. සචිනි, සචිනි. රොමා බබා, ගුඩ් මෝනින්, නයිස් ඩේ. ගුඩ් මෝනින්. මං ඔයාට කිලිබත් ගෙනාවා. දවල්ට කමු, අනල කමු. රොමා බබා, දවල්ට කනකට කිලිබත් දීලා තියෙන්නේ. ඒ ගැන බය වෙන්න එපා. මම දර කෑලි තුන හතරකුයි ලිප් ගල් එක තුනකුයි ගෙනාවා. රත් කරලා දෙන්නම් උණුන් වෙම හොඳ. මොනාද මොනාද රත් කරන්නේ? මේක නම් පුදුම පෝරක්. දැනුම රත් කරන්නේ කීයද? දැනුම. ඒ රොමා බබා, කොකො මම දැක්කට ඉතෙනවා උඹ මාට්ටු කරන්න ඕනේ නේද? මං උඹට කිව්වේ නෑ. ඕ උඹ කාපිය සුදු ව්‍යාග්‍රය. 1 2 3 4. ආයුබෝවන් ටීචර්. හරි, ආයුබෝවන් ළමයි. දැන් ඉඳ ගන්නකො ළමයි. අද ළමයි බුද්ධි පරීක්ෂණයක් තමයි තියෙන්නේ. බුද්ධි ඇවිල්ලාද ඉන්නේ? මේ රොමා බබා පොඩ්ඩක් ඉන්න. සෝරි. මම දැන් ප්‍රශ්නයක් අහනවා. හැබැයි මේවා මේ පාඩම් පොත්වල තියෙන ප්‍රශ්න නෙවෙයි. ටීචර් සිලබස් එකෙන් පිට ටීචර් උගන්වන්න අවසර ගත්තද? ලාල් පොල් ඉඳ ගන්න. මේක ඔබලංගේ බුද්ධිය පරීක්ෂා කරන ප්‍රශ්නයක්. නැහැ. මොකද්ද කිව්වේ? නැහැ. මෙන්න ප්‍රශ්නය. හොඳට අහලා හොඳට තේරුම් ගන්න ඕනේ. ඔන්න ළමයි කළුවර කාමරයක් තියෙනවා. ඒක ඉන්නවා යකෙක්. නේ රොමා බබා. සෝරි සෝරි. ටීචර් ඒ කළුවර කාමරේ තියෙන තනියමද නැත්නම් ගෙයක් ඇතුලේද? ටීචර් ඔක හදන් යන ගියක්ද? ටීචර් බූල් ගෙඩියක් එහෙම එල්ලලා අපල දුර වේවා කියලා එහෙම ගහලා තියනවද? මේ පොඩ පැත්තකටලා ඉන්නවද? මම මේක පැහැදිලි කරලා දෙන්නකම්. දැන් මේ කළුවර කාමරේ ඇතුලේ තියෙනවා ගිනි පෙට්ටිය, ඉටි පන්දමක්, ලාම්පුවක්. ඒක මේස පුටුවෙන් දැන් මුකුත් නැද්ද? ඉන්නක ළමයා පොඩ්ඩක් කියනකම්. ටීචර් එතකොට මේ ඔය ඉටි පන්දම්, ගිනි පෙට්ටි, ලාම්පු මොකක් උඩද තියෙන්නේ? අන්නේ කන ටීචර් මොකක් උඩද තියෙන්නේ? අනේ ළමයිනේ මේක කියනකම් පොඩ්ඩක් ඉන්නකෝ. විකාර ප්‍රශ්න අහන්න නැතුව පැනපැන. ඉටි පන්දම්, ගිනි පෙට්ටි, ලාම්පු කොහෙද කාමරය ඇතුලේ තියෙනවා? එහෙන් බෑනේ ටීචර්. ප්‍රශ්නේ නිවැරදි විදිහට ග්‍රහණය කරගත්තාම තමයි ඒ නිර්වජ්‍යතාවේ ඔප්පු වෙලා සාර්ථක පිළිතුරක් අපෙන් එළියට පනින්නේ. හරි, කාමරය ඇතුලේ බිම තියෙන්නේ ඉටි පන්දම්, ගිනි පෙට්ටි, ලාම්පු ඔක්කොම. දැන් හරිනේ? අන්න හරි, පොඩි පොටක් ආවා. දැන් මම අහන ප්‍රශ්නේ, මේ කාමරේට ගියහම ඉස්සෙල්ලම පත්තු කරන්නේ මොකද්ද? ඒක තව පොඩි පන්නේක් තියෙනවා. දැන් ඒ පාර මොකද්ද? කාමරේ කළුවරයි. ඔව්. දැන් ටීචර් අපි කළුවර කාමරයකටනේ ඇතුල් වෙන්න ඕනේ. ඔව් ඔව්. ඉතින් ටීචර් ලිස්සන්න පුළුවන්නේ. එතකොට මං අහන ප්‍රශ්නේ තමයි, ඔය කාමරේ ටයිල් අල්ලලාද නැත්නම් කටු සිමෙන්තිද මැදලාද, කොහොමද පාට ගාලාද නිකන් රතු මැදලාද? අන්නේ ඒක ටීචර් හොඳ ප්‍රශ්නයක්. ඔව් ඔව් ඔව්. ටයිල් ගල්ලනවා ටීචර්, ගොරෝසු එක ගල්ලන්න ඕනේ ලිස්සන්නේ තියන්න. ග්‍රැනයිට් දන්නේනේ අපේ මාමගේ ගෙදර තලයේ තියෙනත් අන්නේ ග්‍රැනයිට් ඒවා. ඒකන ලිස්සන්නේ නැහැ තමයි. ග්‍රැනයිට් අල්ලලා තිබුණා කාමරේට අපිට හොම්බෙන් උනත් ගිහිල්ලා ටික හොයා ගන්න පුළුවන්. තමතර මතු පිට පුෂ්ටි තියෙනනේ අර මාර සයින් එක ආපු එක. ආපෝ ඒ ටයිල් එක ගන්න හොඳ නැමේ. මේ ළඟදි ගත්ත කැටයක් මචං අඩිය 200 ගන්න අප්පා වැඩි නේද? ඉතින් අපේ ප්‍රශ්නේ තමයි ටීචර් ටයිල් ඇත්තටම. ටයිල්ද? ටයිල් අල්ලලා මැදපු සිමෙන්ති දාලා කටු සිමෙන්ති දාලා ඊටුටි ගොම කරලා තියෙන්නේ. මේක පුදුම පන්තියක් නේ. ඉවරයි පාඩම. ඒකේ පත්තුඩානේ. පත්තුඩ? එනවා ප්‍රින්සිපල් සර් හම්බෙන්නේ. ඈ ඔක්කොම යෝමිය වගේලා අන්තිමට මම ඉතරක් ග්‍රනයිට් වල කන්නේ නැන්නේ නේද? හරි හරි.